द लिट टीवी अथ गॉसिप पिक लेख मारुवत अथ लंग सिरिसेनट अथ नेति वेन लकुनु अयवयासे सजित अनुरयापा गहपु सिराम गेम बैकफायर वाहनत निदहस करगन्न अयवयट उदव्वक लेख मारुवत अथ लंग ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති විදියට හාපුරා කියලා පළවෙනි අයවැය ලේඛනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඊයේ 14 වෙනිදා. මේ කියන්නේ යන්නේ ඒක නෙමෙයි. ඔය 2023 අයවැය ලේඛනේ සම්මත කරගන්න ඊයේ උදේ තිබුණු කැබිනට් රැස්වීමේදී වෙච්ච දෙයක් ගැන. මොනතරම් හොඳ වැඩක් කරන්න ගියත් සමහර නිලධාරීන්ගෙන් හරිහමන් සපෝට් එකක් නැහැ කියලා සමහර ඇමතිලා ඔය කැබිනට් රැස්වීමේදී කංකේන්ද්‍ර ගන්න ගත්තලු ඇමතිලා කට්ටියම ඒ කතාව අනුමත කරලා ජනාධිපති රනිල්ට එතනදී මල පැන්නලු වැඩ කරන්න බැරි සේරටම යන්න කියන්න නැත්තම් යවන්න ඕන ජනාධිපති රනිල් ටිකක් සැරෙන් කිව්වලු ඔය වැඩ කරන්නේ නැහැ කියන ලේකම්ලාගේ නම් ටික සමන්ට දෙන්න මම කොහොමද ජනවාරි අමාත්‍යංශ ලේකම්ලා මාරු කරන්න හිතාගෙන ඉන්නේ දක්ෂ නිලධාරීන් ඉන්නවනම් සමන්ට කියන්න ජනාධිපතිතුමා කිව්වයි කියන්නේ එහෙම ඒ කියන්නේ රනිල් ලබන අවුරුද්ද පටන් ගන්න යන්නේ දේමක් දීගෙනද ඒක හරියටම කියන්න වෙන්නේ අයවැයින් පස්සේ රනිල් රට ගිහින් ආවට පස්සේ තමයි කතාව ඕක නෙමෙයි ලොක්ක කෙහලියටත් කිව්වලු ඔයාටත් ඕන නම් ජනවාරි වල සෞඛ්‍යට වෙනින් ලේකම් කෙනෙක් දෙන්නන් කියලා ඒ වෙලාවේ කෙහලිය කිව්වලු ඉන්න සෙක්‍රටරි හොඳයි සර් කියලා ලොක්කගේ ඒ කතාවෙන් නොකිය කිව්වේ කෙහලියගෙන් සෞඛ්‍ය ඇමතිකම ගැලවෙන්නේ නැහැ කියන එකද සිරිසේනට අත නැති වෙන ලකුණු ආණ්ඩුවේ නෙලියට ඇවිත් ද්විපක්ෂයේ ඉන්න අනුරයාපලා ඊයේ සජිත් එක්ක සංධානගත වුණා විතරයි ඔන්න ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා මැති ඇමතිවරු සෙට් එකම ඊයේ හවස තමන්ගේ හිටපු නායිකාව හම්බ වෙන්න ගිහින් අතේ අනාගතය ගැන කතා කරන්න ශ්‍රී ලංකා එකේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රධාන මන්ත්‍රීවරුන් ඒ විදියට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හම්බ වෙන්න ගිහින් සෑහෙන වෙලාවක් කතා බහ කරලා හිටපු ජනාධිපතිනියගේ කොළඹ නිදහස් මාවතේ නිල නිවසේදී තමයි ඔය කතා බහ තිබිලා තියෙන්නේ. ඒ සාකච්ඡාවේදී වෙච්ච කතා බහ ගැන තාම හරියමන් විස්තරයක් එළියට ඇවිත් නැහැ. ඒත් ආරංචි හැටියට මෛත්‍රීපාල පන්නලා ශ්‍රී ලංකා එකේ බලය අතට ගන්නලු යනවයි කියන්නේ. තවත් සමහරු කියන්නේ කුමාර වෙල්ගමගේ පක්ෂයට එකතු වෙන්නලු චන්ද්‍රිකා හම්බ වෙන්න ගිහින් තියෙන්නේ. ඔය කතාවල ඇත්ත නැත්ත මොනවා වුණත් චන්ද්‍රිකා ආයේ ගේමට බැහැලා තියෙන පාටක් පේන්න තියෙනවා. රට මුහුණ පා සිටින බරපතල ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධානම හේතුව වංචාව හා දූෂණය කියලා චන්ද්‍රිකා මේ ඊයේ පෙරේදා සෝෂල් මීඩියා එකට වීඩියෝ එකකුත් රිලීස් කරලා තිබුණා. චන්ද්‍රිකා ඒකේ කියලා තිබුණ සමහර දේවල් හරිම බරපතලයි. 2005 වසරෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අනුගමනය කළ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය දූෂණය සහ ගුණාත්මක බවෙන් සහ ඵලදායිතාවයෙන් අඩු ව්‍යාපෘති ආදිය නිසා රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණා කියලයි චන්ද්‍රිකා කියන්නේ. රට ගොඩනැගීමට නම් නිශ්චිත ආර්ථික සැලසුම් මෙන්ම යහපාලන ක්‍රමවේදයන්ද අවශ්‍යයි කියලා හිටපු ජනාධිපතිනිය අවධාරණය කරනවා. 2005 ඉඳලා 2015 වෙනකල් 2019 ඉඳලා මේ වෙනකන් ඊයේ පෙරේදා වෙනකන් මොකද උනේ? ඉහළම මට්ටමේ අතිශය දූෂණයක් පැවතුණා. අපි ගණන් බලලා තියෙනවා එක පවුලක සහෝදරවරු 4 දෙනයි පුතු 4 දෙනෙක් විතර සහ එක මස්සිනා කෙනෙක්. හොරකම් කරපු ප්‍රමාණය ලොකු ව්‍යාපෘති වලින් විතරක් පළවෙනි අවුරුදු 9 2006 මුල ඉඳලා 2014 අන්තිම වෙනකන් රුපියල් කෝටි නෑ ඩොලර් බිලියන් 15ක් මිලියන් 15000ක් කෝටි ලක්ෂ ගාණක් රුපියල් වලින්. ඉතින් එතකොට ඒ ප්‍රධාන ව්‍යාපෘති වලින් විතරයි. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. මම කියන්නේ පැහැදිලිව ඔන්න ඔය හොරකම නිසා තමයි ඒව කවුද ගෙවන්නේ? ඒගොල්ලෝ නෙමෙයි, ඒගොල්ලන්ගේ ආච්චි අම්මලා නෙමෙයි රට ගෙවන්නේ. තමුන්නාසලා අපි බංකොලොත්තුනේ ඒකයි. චන්ද්‍රිකාගේ ඒ කතාවෙන් විතරක් නෙමෙයි හැසිරීමනුත් දැන් නම් පේන්නේ.
राजपक्ष विरोधी खांदवर एकतु करान्न चांद्रिका गेमट बहल वगे बलमु नेद होंद होंद सेल्लं एलिवेन जामेट कियन वने आयवे आसे सजित अनुरयापा गहपु सिराम गेम बैकफायर रनिल आयवे कियन दवसट सजब लोके कांडूट एकतु वेनवा कियला पहुगे दवसल लोकु कसुकुसु वक्त बुना आयवे क्यूवे ईये दवल आयवे शक्तिमत करन्न सजब लोके पिल मारु कराई කියලා රනිල්ගේ මාමගේ ඉරිදා 13 වෙනිදා පත්තරෙත් ලොකු හෙඩිමකින් නිවුස් එකක් පළ වෙලා තිබුණා. උදේට පත්තර කියවන පත්තර මල්ලිලත් ඔය නිවුස් එකට ලොකු පබ්ලිසිටියක් දුන්නා. සමග ජන බලවේගයේ පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙකු ආණ්ඩුවට එකතු වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. අයවැය ලේඛන ක්‍රියාවට නැංවීම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ඔහු ආණ්ඩුවට එකතු වුණු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම දේශපාලන ප්‍රබලයා පසුගිය ආණ්ඩු කීපයකම ඇමති දුහුර හොබවනු ලැබුවෙකි. මොහු ආණ්ඩුවට එක්වන බවට පසුගිය කාලය පුරාම ප්‍රචාරය වී තිබින. හිටපු ඇමතිවරයා ආණ්ඩුවට සම්බන්ධ වීම සම්බන්ධීකරණය කරනු ලබන්නේ ඔහුගේ පුත්‍රයා විසින් යයිද වාර්තා වේ. රනිල්ගේ මාමගේ පත්තරේ තිබුණේ එහෙම. ඔය කියන මන්ත්‍රීතුමා ආණ්ඩුවට යන්න හදන එක ෂුව කියලා විපක්ෂයේ ලොක්කටත් ආරංචි වෙලාලු තිබුණේ. හරියටම ටිප් එක දීලා තිබුණ කියන්නේ මාතර රෙහන් මරික්කාර් ඒක තහවුරු කරලා රනිල් ලොක්ක අයවැය කියනකොට අපේ හාදී අර පැත්තට ගියොත් අපි කුඩු අපි මොකක් හරි කරන දෙයක් ඉක්මනට කරන්න ඕන කියලා සජබ මහලේකම්තුමා පහුගිය සෙනසුරාදා රෑ එයාලගේ නායකතුමාට කෝල් එකක් දීලා කිව්වලු ලොක්ක බය වෙන්න එපා මම වැඩක් ප්ලෑන් කරලා තියෙන්නේ ප්ලෑන් B එකකුත් තියෙනවා ඔළුවෙන් ගේම ගහන්න ඕන පළවෙනි වැඩේ තමයි අපි කතා කරගත්තු විදිහටම සඳුදාම අනුරයාපල අපේ පැත්තට ගන්න ඕන. දෙවැනි එක අපි ආණ්ඩුව එක්ක සාකච්ඡාවකට ලෑස්ති කියලා මලික්කරහා රනිල් ලොක්කට මැසේජ් එකක් යවන්න ඕන. එතකොට එයාලට අරයව ගන්න බෑනේ. මොකද මේ වෙලාවේ ටයිම් එක ගන්න එක හරිම වැදගත්. ආණ්ඩුවත් එක්ක සාකච්ඡාවට ඔබතුමයි තිස්සවයි කිරියල්ලවයි දාන්න කියලා මම හිතාගෙන ඉන්නේ. අනික මහත්තයට යන්න දෙන්න එපා කියලා සුජාත ලව්ව අරයට ලොකුවට ප්‍රෙෂර් එක දෙන්න ඕන. ඒක ලකී කරයි. හැබැයි ඔබතුමා තමයි වැඩේ අතට ගන්න ඕන. අපේ අනිත් කට්ටිය දැනගන්න ඕන නෑ. විපක්ෂයේ ලොක්ක එයාගේ ගේම් ප්ලෑන් එක මහලේකම්ට කිව්වයි කියන්නේ එහෙම. මරු ලොක්ක වැඩේ මම දැම්මේ යාපට කතා කරන්න. ඔබතුමා හෙට ඩලස්ලගේ උත්සවේදී යාපට ඕකේ එක දෙන්න. ඉතුරු ටික මම බලා ගන්නම්. මහලේකම්තුමා කිව්වයි කියන්නේ එහෙම. සජපේ පැත්තෙන් ඒ වගේ කතාවක් ඇහෙද්දී ඩලස්ගේ නිදහස පක්ෂය පැත්තෙන් ඇහින්නේ වෙනින් කතාවක්. නිදහස ජනතා සභාවේ ආර්ථික හා දේශපාලන උපාය මාර්ග හෙළි දක්වපු වැඩසටහන තිබුණේ ඉරිදා 13 වෙනිදා උදේවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජබ සභාපති සරත් ෆොන්සේකා කොළඹ නියෝජනය කරන මුජිබ රහමාන් වගේ ප්‍රබල සජබ නියෝජනයක් තිබුණ එක ගැන වැඩියෙන්ම කලබල වුණේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා ඉන්න අනුරයාපා කණ්ඩායමලු මේ කියන කණ්ඩායමේ 6 දෙනෙක් ඉන්නවා අනුරයාපා ජෝන් සෙනවිරත්න චන්දිම වීරක්කොඩි ප්‍රියංකර ජයරත්න ජයරත්න හේරත් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මෙයාලා ඔක්කොගේම පොදු සාධකය තමයි යහපාල නාණ්ඩුව කාලේ මෛත්‍රීට සපෝට් කරලා අවසාන මොහොතේ පොහොට්ටුවට එකතු වෙච්ච එක. ඒ නිසා කවදාවත් මේ අයට පොහොට්ටුවේ ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. පොහොට්ටුවට එකතු වෙච්ච නිසා අයාලට ශ්‍රී ලංකා එකත් අහිමි වෙලා තිබුණේ. මේ විදිහට නන්නත්තාර සයිස් එකෙන් හිටපු අනුරයාපා සෙට් එක පහුගිය කාලේ චම්පිකත් එක්ක එකතු වෙලා නිදහස මන්ත්‍රී කණ්ඩායම එයාලට එකතු කරගන්න ලොකු ට්‍රයි එකක් දුන්නලු. ඒ වෙනුවෙන් ජීල් ලොක්කගේ ගෙදර විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට කීපයක්ම තිබිලා තියෙනවා. ඒ වුණාට නිදහස කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම අනුරයාපලට කියලා තියෙන්නේ එයාලට නිදහස ජනතා සභාවට එකතු වෙන්න කියලා. ඒ වුණාට මෙතනදී ඊගෝ එක තමයි හරහට හිටියයි කියන්නේ. මොකද පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වෙන් ජීල් ඩලස්ට සමාන අනුරයාපා මේ අයට දෙවෙනි වෙන්න කැමති නැති නිසා වැඩේ තීරණයක් නැතුව ඇදි ඇදි ගියාලු. ඒ අතරේ විමලුයි උදයයි වාසුයි රතනසාදුයි පහුගිය දවසක ඩලස්ලගේ නිදහස කාර්යාලයට ගිහිල්ලා නිදහස මන්ත්‍රීවරු 13 දෙනාගෙන්ම ඉල්ලීමක් කළාලු එකට එකතු වෙමු කියලා. හැබැයි රතනසාදු මොකක් හරි පොරටෝක් එකක් දෙන්න ගිහින් චරිතත් එක්ක පැටලිලා එතනදි වාසු රතනසාදුට පොඩි කෝචොක් එකක් දැම්මලු. අපේ හාමුදුරුවොත් අද ගෙවිඳු වගේ වෙලානේ කියලා. කොහොම හරි මේ සාකච්ඡාව එච්චර සාර්ථක වෙලා නැහැ. දැන් උත්තර සභාව තනියම ගමනක් යන්නේ එකලු. කොහොමින් කොහොම හරි ආරංචි විදියට 13 ඉරිදා චරිතල නාලකල චන්නල විපක්ෂයේ ලොක්ක ඔක්කොම ගෙනල්ලා තියපු උත්සවයට පස්සේ
මේ අය සෑහෙන කලබල වෙලා කියලා මුහුණු වලින්ම පේන්න තිබුණා කියලායි නිදහසේ සමහරු කී කියා යනවා කියන්නේ. ඒ කියන විදියට වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ යාපලලු. ඒ කතාවල හැටියට එදා හවසම යාපලගේ කණ්ඩායමේ කීප දෙනෙක් සෙට් වෙලා ඔය ගැන සාකච්ඡා කරලා දැන් මේ නිදහස සෙට් එක සජිත්ගෙනුත් හොඳටම ලකුණු දාගෙන ඉන්නේ. එයාලා දිගට හරහට එක එක ප්‍රොජෙක්ට්ස් කර කර වැඩ පෙන්නනවා. එකපාරක් විපක්ෂ කණ්ඩායමේ 20ක් විතර එකතු කරලා මැතිවරණ කල්දානයකට විරුද්ධව වටමේස සාකච්ඡාවක් කළා. ඊළඟට තවත් පක්ෂ එකතු කරගෙන පෙත්සමක් අත්සන් කළා. ඒ හැම එකටම සජිත් ආවා. දැන් මේ උත්සවයට සජිත් ඇවිල්ලා තියෙන්නේ තව වැඩ ගොඩක් කැන්සල් කරලා. ඔය විදියට ගියොත් සජබට හිතේ එතන තමයි වැඩකාරයෝ ඉන්නේ. අපිට මොකුත් බෑ කියලා. ඒ නිසා තවත් පරක්කු කරන්නේ නැතුව අපි සජබට එකතු වෙමු. යාපලගේ කණ්ඩායමේ තරුණ මන්ත්‍රී කෙනෙක් කියලා තියෙන්නේ එහෙමලු. ඒ යෝජනාවට එතන හිටපු අනිත් දෙතුන් දෙනාත් ඕකේ වෙලා. ඊට පස්සේ ටෙලිෆෝන් එකෙන් ඉතුරු අයවත් සම්බන්ධ කරගත්තලු. පොඩි පොඩි වාද විවාද ගියාට අන්තිමේ ඔක්කොම එකඟ වෙලා තියෙන්නේ පරක්කු නොකර සජබට යමු කියලාලු. යාපගේ සෙට් එකේ මන්ත්‍රී කෙනෙක් එදා හවසම මද්දුම බණ්ඩාරට කතා කරලා අපි කණ්ඩායම තීරණය කළා ඔබතුමාලා එක්ක එකතු වෙන්න. ඒ මන්ත්‍රීතුමා මද්දුම බණ්ඩාරට කිව්වලු නිදහසේ කට්ටිය කියන විදියට යාපලයි ඔය විදියට හනි හනිකට සජපටි සෙට් උනේ. නිදහසේ කට්ටිය දවසින් දවස ඉස්සරහට යන එක ගැන තිබුණු අවුල නිසාලු. ඔය කතාවල ඇත්ත නැත්ත මොනවා වුණත් පොහොට්ටුවෙන් ගැලවිලා ස්වාධීන වෙච්ච යාපලා ඔන්න සජිග්ගේ සජපෙත් එක්ක ඊයේ සන්ධානගත වුණා. ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපත් චන්දිම වීරක්කොඩි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ජෝන්සනි විරත්න ජයරත්න හේරත් ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රී කණ්ඩායම සමගි ජන බලවේගයට එකතු වුණා කියලා විපක්ෂ නායක කාර්යාලයේ මීඩියා කට්ටිය මීඩියාවලට කියලා තිබුණා. රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිළිබඳව සිය කෘතවේදීත්වය පිරිනමන බවත් ඉදිරියේදී වඩාත් ශක්තිමත් සාමූහිකව කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් විපක්ෂ නායකතුමා එතනදී කියලා තිබුණා. සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක් වූ බවත් ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත් අනුර ප්‍රියදර්ශන යාපා සජිත් අතට අත දීලා එන ගමන් මීඩියා එකට වොයිස් කට් එකක් දීලා තිබුණා. ඔය මොනවා වුණත් රනිල් හාහා පුරා කියලා අයවැය කතාව කරපු දවසෙම ඔය ගහපු ගේම් එක නම් පට්ට පොලිටිකල් වැඩ. ඒකේ දෙකක් නෑ. ඔන්න යනවා මෙන්න යනවා කියපු අය පරාජිතයි. රනිල්ගේ අයවැය කතාවට වැඩිය මීඩියා එකේ හයිලයිට් උනේ සජිත්ලා යාපලා ගහපු ගේම. දුන්න ගේම ගැන සජිත්ලා සෞදිය පුරද්දී රනිලුත් නිකන් ඉඳලා නෑ. සුදර්ශනීවයි ප්‍රියංකරවයි ටැකල් කරන්න කියලා වජිරටයි ආශිතයි නදීරටයි කියලා ලන්සත් වැඩේට බැහැලා. ඊට පස්සේ තමයි කතන්දරේ අමල් බිසෝ උනේ. කොච්චර සිරා ගේමක් වුණත් වැඩේ එතන ඉඳලා බැක්ෆයර් වුණා. සජබට එකතු වුණු 6න් 4ක් ආපහු ඇරිලා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීවරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තමා සමග ජන බලවේගය සමග එකතු වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනවා කියලා. තමා විපක්ෂ නායකවරයා මුණගැසුනේ 2023 අයවැයේදී පොදුවේ විපක්ෂ ලෙස ක්‍රියා කිරීම ගැන සාකච්ඡා කිරීමට කියලා ඒ නිවේදනයේ සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්නත් සෝෂල් මීඩියා මැසේජ් එකක් දාලා කියලා තියෙන්නේ තමන් විදේශගතව ඉන්නේ සමග ජන බලවේගය සමග සම්බන්ධ වූ බවට පළවන වාර්තා අසත්‍යයි කියලා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මීඩියා වලට කියලා තියෙන්නේ එම සාකච්ඡාව සිදු වුණේ පාර්ලිමේන්තුවේ කතික ලැයිස්තුවේ කාලය ලබා ගැනීම ආදී කරුණු සාකච්ඡා කිරීමට මිස සජබ සමග සන්ධානගත වීමට නෙමෙයි කියලා. ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්සන් ඉවරත්න මීඩියා වලට කිව්වේ තමන් කිසිදු විටක සමග ජන බලවේගය සමග සම්බන්ධ වීමට තීරණය කර නැති බවයි. ඒ වගේම තමා පැහැදිලිවම ජනාධිපතිවරයාට සහාය දෙන කතාවකුත් කියලාලු. මේ විස්තරය හෙට මීඩියා වලට ලීක් කරන වැඩේ ලොක්කා ප්‍රෙසිඩන්ට් මීඩියා ඩිරෙක්ටර් ශානුකට දීලාලු. වැඩේ පත් උන විදියට නම් අනුරයාපත් කියයි වගේ අපි සජබට ගියා කියලා නිවුස් ගියාට ගියේම නෑ කියලා. අනේ මන්දා සජිත් ඔලුවෙන් කියලා ගහපු ගේමට වෙච්ච දේ. වාහනත් නිදහස් කරගන්න අයවැයට උදව්වක්. පොහොට්ටුවෙන් කැඩිලා දැන් විපක්ෂයේ පැත්තට ගිහින් ඉන්න එක්තරා කස්ටියක් ගැන දේශීය ගොසිප් එකේ අපූර්ව කතාවක් තිබුණා. ඒ කියන විදියට විපක්ෂයට යන්න කලින් උන්නහේලා රටේ ලොකු පුටුවටත් සටනක් දීලා ගියේ. කොහොම නමුත් ඒගොල්ලෝ ආණ්ඩුවේ අයවැයට සපෝට් කරන්න යනවා කියලා ආරංචියක් යනවා.
නමුත් ඒ සපෝට් එක දෙන බවවත් නොදෙන බවවත් එයාලා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැලු. අන්තිම මොහොතේ ලොකු ප්‍රකාශයක් කරලා හේතු දන්වලා අයවැයට උදව් කරන්න යන වගයි. තතු දත්තුද මේ කියන්නේ. මේ සහාය දීමට බලපාපු ඇත්තම හේතුව නිල වශයෙන් කවුරුවත් දන්නේ නැතත් ඒ ඇත්ත හේතුව වාහන හුටපටයක් බව සමහරු කියනවා. ඔය කණ්ඩායමේ අය කීප දෙනෙක් ආණ්ඩුවේ මහ කන්තෝරියෙන් වාහන වගයක් අරන් ඒව නැවත බහර නොදීම නිසා ඒකට විරුද්ධව ආණ්ඩුව පොලිස් පැමිණිලි කාර්ය දාලත් තිබුණා. නමුත් හිටපු ගමන් ආණ්ඩුව විසින්ම ඒ පොලිස් පැමිණිලි ඉල්ලාස් කරගත්තලු. එහෙම පැමිණිලි අස්කරගෙන විපක්ෂෙන් වාහන අරන් බහර නොදුන් උදවිය බේරා දීමට කෘතගුණ දැක්වීමට අයවැයට ඡන්දෙ පාවිච්චි කරන්න උන්නෙහිල සැරසෙන බව තමයි තීරය පිටුපස තොරතුරු දන්න උදවියගේ අදහස. මේ ගැන ආණ්ඩුවේ ඉහළම මට්ටමේ කෙනෙක් ඔය විපක්ෂ කණ්ඩායමේ කටකාර ලොක්කෙක් එක්ක රහසිගත එකඟතාවකට පත් වෙලා ඉන්න බවත් ආරංචි. ඕකට තමයි එයාලා කියන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය කියලා.